ඇමරිකාවේ එක දැඩි හිමසහිත රාත්‍රියක එක කෝටිපතියෙක් එයාගේ නිවස ඉස්සරහා ඉන්න, ඒ කියන්නේ නිවස ඉස්සරහා බංකුවකට වෙලා වාඩි වෙලා ඉන්න දුප්පත් මහලු මිනිසෙක්ව දකිනවා. මෙයාට හරිම කුතුහලයක් තියෙනවා. මොකද මේ මෙච්චර හිම වැටෙන දවසක මේ වගේ එළියට වෙලා කොහොමද මේ මිනිස්සයා ඉන්නේ කියනවා. කියන්නේ මේ කෝටිපතියා එළියට ඇවිල්ලා මේ මහල්ලගෙන් මෙන්න මෙහෙම අහනවා. මේ ලොකුන් නැහැ, පිටත හරිම සීතලයි, ඔබට උණුසුම් බැඳුම්වත් නැහැ. ඉතින් කොහොමද ඔයා මේ විදිහට සීතල ඉන්නේ? අඩුමතර මෙයාට මේ සීතල දැනෙන්නේවත් නැද්ද? එතකොට මේ මහලු මිනිසා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. මට උණුසුම් බැඳුම් නැහැ. නමුත් මම දැන් මේකට හුරු වෙලා තමයි ඉන්නේ. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කෝටිපතියා ආයෙමත් මෙන්න මේ විදියට උත්තරයක් දෙනවා. හරි, මං එනකම් පොඩ්ඩක් ඉන්නකෝ. මම ඔයාට මගේ කාමරයට ගිහිල්ලා උණුසුම් රෙද්දක් ගෙනත් දෙන්නම්. ඒකෙන් ඔයාට සීතලෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයි. ඉතින් මේක අහපු ඒ දුප්පත් මහල්ලා ඉතාමත් සතුටු වුණා. ඒ වගේම තමයි මේ මහල්ලා කිව්වා ඒ කෝටිපති ව්‍යාපාරිකයා ආපහු තමන්ව බලන්න එනකම් ඉන්නවා කියලා. ඉතින් කෝටිපතියා තමන්ගේ නිවසට ඇතුළු වෙනවත් සමගම ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒකත් එක්ක එයා ගොඩ කාර්ය බහුල වෙනවා. එතකොට ඒ දුප්පත් මිනිහා ගැන එයාට අමතක වෙනවා. හරි, ওই විදිහට කාලේ ගත වෙලා ගිහිල්ලා පසුවදා උදේ වෙනවා. එතකොට ආයිපාරක් මේ මහල්ල නැත්තම් ඊට පස්සේ පසුදින ඔහුට එකවරම අර දුප්පත් මහල්ලව සිහි වෙනවා. ඔහු මොකද කරන්නේ? ඔහු ඉක්මනින් ඉක්මනින් නිවසෙන් පිටතට ගිහිල්ලා මේ මහලු මිනිසාව හොයාගන්න බලනවා. ඔහුගේ නිවස ඉදිරිපිට මේ මහල්ලා ඔහුට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒත් එක්කම ඔහු දකිනවා එයාගේ නිවසට ඉදිරිපසින් පිරිසක් එකතු වී සිටිනවා. මොහුත් යනවා එතනට. මෙයා ගිහිල්ලා එතන බලනවා. බලද්දි මෙයා දකින දෙයින් මෙයා ගොඩක් කම්පාවට පත් වෙනවා. එතන මොකද්ද දන්නවද තිබුණේ? ඒ අධික සීතල නිසා මේ මහල්ලා මැරිලා. ඔහුට ඒත් එක්කම දකින්නට ලැබෙනවා ඒ බලාපොරොත්තු සුන් වූ මහලු මිනිසාගේ නිසල සිරුර. ඒ සිරුර දකින්නවත් එක්කම මේ කෝටිපතියට තමන් අතින් සිදු වුණු අතුපසු වීම දරාගත නොහැකි වෙනවා. ඒක ඔහුට දරාගත නොහැකි දුකක් ගෙන දෙනවා. ඉතින් ඇත්තටම සිදුවේ මොකක්ද කියලා දැන් ඔයාලා හිතන්නේ. ඉතින් ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මහල්ලා උණුසුම් ඇඳුම් නොමැති විට එයට හුරු වුණ අතර ඔහුට ඒ අනුවර්තනය වූ නිසා සීතල සංග ඔහු සටන් කිරීමට පටන් ගත්තා. හැබැයි මේ කෝටිපතියා උදව් කරන බවට පොරොන්දු වුණා පස්සේ මේ මහල්ලා ඔහුගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. ඉතින් ඒ හින්දම සීතලට එරෙහිවීමේ හැකියාව ඔහුට අහිමිව ගියා. ඉතින් හිතන්න, ඔබ බලාපොරොත්තුවක් දීමට පෙර හොඳින් සිතා බලා ඒ ඔබට කළ හැකි නම් පමණ පොරොන්දු වෙන්න. ඒ වගේම තමයි පොරොන්දුව ඉටු කිරීමට වගකීමක් යුතුව කටයුතු කරන්න. ඔබේ එක් පොරොන්දුවක් තවකෙකුට ඔවුන්ගේ මුළු ජීවිතයම විය හැකි බව තරයේ සිතා ගන්න.